අදාළියුම තුනේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඊයේ පසුරුව රැසූ විශේෂ කැබිනට් හමුවේදී අනුමැතිය ලබා දී තිබුණා. ඉන්ධන ආනයන වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදහැරීමේ වියදම් සහ බදු මුදල් ආදිය සලකා බලා මෙම මිල සංශෝධනයට ඇතුළත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමටයි කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ. ඒ අනුව මෙතෙක් රුපියල් 338ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420ක් දක්වා රුපියල් 82කින් ඉහළ දමා තිබෙනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 450ක් වශයෙන්. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 77කින් ඉහළ ගියා. ඩීසල් ලීටරයක මිලද ඉතිහාසයේ පළමු වතාවට රුපියල් 400 සීමාවට පැමිණ තිබෙනවා. මින් පෙර රුපියල් 289ක්ව පැවති ඩීසල් ලීටරයක් මේ අනුව රුපියල් 111කින් ඉහළ දැමීමටයි පියවරගෙන ඇත්තේ. වැඩි වූ ඉන්ධන මිල ගණන් අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 445ක් ලෙසයි. ඒ කලින් පැවති රුපියල් 329ට වඩා රුපියල් 116ක වැඩිවීමක්. ඒ අනුව සිපෙට්කො සහ IOC මිල ගණන් එසේ ඉහළ දැමුණු අතර මින් ඉදිරියට ඉන්ධන මිල සූත්‍රයේ සති දෙකකට වරක් හෝ මාසිකව ක්‍රියාත්මක වන බවද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. මේ අතර ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තුද ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබූ පසුබිමක මෙතෙක් රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කළා. අවම ගාස්තුව වන රුපියල් 27ක ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළ යාමක් සිදු වෙනවා. සමස්ත බස් ගාස්තුව 19.5% ප්‍රතිශතයකින් වැඩිවීමක් සිදු වෙනවා. ඊට සමානුපාතික ලෙස අර්ධ සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස් රථවල ගාස්තුව වැඩිවීමක් සිදු වෙනවා. මේ සියලු බස් ගාස්තුව වැඩිවීම අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ක්‍රියාත්මක වෙනවා. මේ අතර ඉහළ නැංවූ බස් ගාස්තුව සම්බන්ධයෙන්ද බස් සංගම් අදහස් පළ කළා. බස් ගාස්තුව වැඩිවීම ප්‍රායෝගික නැහැ. පෞද්ගලික බස් කර්මාන්තකරුවන්ටත් ඒ වගේම රටේ ජනතාවටත්. ඒ නිසා 10%ක් තමයි අපි දෛනික පරිභෝජනය සමස්ත ඩීසල් වලින් පෞද්ගලික බස් සහ රාජ්‍ය බස් සේවාව. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට මේ ඉන්ධන සහනාධාරයක් දෙන ක්‍රමවේදයක් වහා සකසන්න වෙනවා මාසයක් ඇතුළත. බස් ගාස්තු ඉහළ නැංවීමට පියවර ගැනීමත් සමග බස් රථ සේවකයන් ඇතුළු මගී ජනතාව ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. පොඩි මිනිහට දරා ගන්න බෑ. පොඩි මිනිහට දරා ගන්න බෑ කියන්නේ පයින් යන්න වෙන්නේ. කොළඹ ඉඳන් නුවරට පයින් යන්න වෙන්නේ. නැත්තම් පුස් බයිසිකලේ යන්න වෙනවා. මම ඒජන්සියට යනවා පොඩ්ඩක් කතා කරන්න. රටේ මේ ඉඳලා හරියන්නේ නැහැ. පිටරටම යන්න ඕනේ. හිටියා වගේම සෞදියටම යන්න ඕනේ. අද ඇත්තටම තෙල් තමයි ගන්න දෙන්නේ හම්බ කරලා. මොකද මේ අද හම්බ කරනක ඉතින් තෙල් වලට ගියාට පස්සේ ඉතුරුක් නැති වෙනවා. දැන් ඩීසල් ගන්න යන්න ඩීසල් ගෑවම රුපියල් 10,000 පඩි. ඒක අපේ දරු මගේ දරුව දෙන්නෙක් ඉන්නවා. දරුව දෙන්න ස්කෝලේ යවන්න ඕන, කන්න බොන්න ඕන, ආර්ථික බිඳුවම වැටලා තියෙනවා. ආ රටගෙන නම් කියලා වැඩක්ම නැහැ. වැඩි කිරීමෙනුත් අපිට පාඩුයි. ඒ කියන්නේ ඩීසල් වැඩි වෙච්ච ගානට ආදායමක් ලැබෙන්නේ නැහැ ඒ වැඩි කිරීමෙන්. මේ දැන් දවසේම නවත්වලා දෙන්නේ ඔෆිස් ටයිම් එක විතරයි දැන් මේ දුවන්දා. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බාලුම් ප්‍රවාහන සේවා ගාස්තුද 35%කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා බාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමයේ තීරණය කර තිබෙනවා. මේ වැඩිවීමත් සමග මේ වෙනකොට ඉන්ධන ලබා ගැනීම සඳහා අපිට දැඩි පිරිවැයක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද දින කීපයක් පෝලිම් වල රැඳිලා රියදුරන් සහ ලොරක හිමිකරුවන් විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ ඉන්ධන ලබා ගැනීමෙන්. ඒ නිසා අපි අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයන අපනයන බාලුම් ප්‍රවාහන ගාස්තු 30%ට 35%කින් වැඩි කරන්න තීරණය කළා තියෙනවා. මේ අතර ත්‍රිරෝද රථ ගාස්තුද ඉහළ දැමෙන අතර ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100ක් අය කිරීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර තිබෙනවා. එසේ ත්‍රිරෝද රථ මිල ගණන් සංශෝධනය කිරීමට යෝජනා කිරීමත් සමග ත්‍රිරෝද රථ හිමිකරුවන් සී මීටරේ සකස් කර ගැනීම සඳහා අද මෙසේ කටයුතු කළා. වෘත්තිය රැකගන්නත් මගියා රැකගන්නත් තියෙන එකම දේ සාධාරණ ගාස්තුවක් තීරණය කිරීම කියන එක ඇත්ත නියතය. එතෙන්දී අපි යෝජනා කරනවා සහෝදර වරුනි අපි ඔක්කොම අමාරුවේ මේ අවස්ථාවේ පොලිමේ ඉන්න කෙනා හිටපු කාලය ගණනය කරන්න බැරි වුණත් ඉන්ධන මිල හා සාපේක්ෂව පළමු කිලෝමීටර රුපියල් 100කුත් දෙවෙනි කිලෝමීටර රුපියල් 80කුත් හැටියට පවත්වාගෙන අපි මේ රස්සාව කරමු කියන එක. 180යි දාන්නේ දැන් 180ට දුවන්න බෑ. දැන් තියෙන අදස් වෙනු. මොකද 120 විතරවත් දුවන්න ඕන පළවෙනි කිලෝමීටරේ හරියට බල उदाहरण सौभाग्य उदाहरण
69 ලක්ෂයටම සැප මේ පේනවනේ. රෑල වෙනකම් පෙට්‍රල් පොලිමේ ඊළඟට දැන් මේ පෙට්‍රල් වැඩි කරපුවාම මීටර් පොලිමේ. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ආහාර පානවල මිල ගණනද 10%කින් ඉහළ නැංවීමටයි කටයුතු කර ඇත්තේ. ඊයේ රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කිරීම තුල සිදු කරේ මේ රටේ ලක්ෂ 5කට ආසන්න මේ අපෝස සාමාන්‍ය පෙළ ලියන දුවා දරුවන්ට කරන ලද බරපතල ගණනේ අගතියක් තමයි ඊයේ මැද රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කිරීම කරේ. පාරවල් වහන්න එපා කියලා දෙමව්පිය සංගම් බිල්ලීම් කරද්දි ඒ දරුවෝ පාර යනවා නම් කාගේරි වාහනයක දාන යන කියලා අන්තර්ජාලය තුල කැපකිරීම කරත් එහෙම තියදී ආණ්ඩුව තුප්පහි වැඩක් කරා රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කරලා. ඒකම ඉන්ධන මිල වැඩි කිරීමත් එක්ක ආපන ශාලාවල ආහාර පාන මිල ගණන් 10%ක වැඩි කරන විතීරණය කරා. බත් පැකට්ටුවේ සහ කොත්තු වල ඉන්ධන මිල වැඩි වුණා කියන්නේ කිරි බිත්තර මස් මාළු ටිකේ ඉඳලා හාල් පොල් ටිකේ ඉඳලා බීලුන් ටිකේ ඉඳලා සුදුළු උණු බිකේ ඉඳලා අතපීදාන කොලේ කෑලි ඉඳලා මේ සියලු දේ මිල ගණන් වැඩි වෙනවා. ආපන ශාලා හිමියන් සහ පාරිභෝගිකයන්ද ඉහළ දැමුණු මිල පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්. මුසු කන්නේ බිස්නස් නේ හොරන කොට වහලා තියෙන්නේ ගන්න හැමෙන්නේ ජීවිතේ හැමෙන්නේ නැහැ දෙත් කරගෙන යන්න බෑ මිනිසුන්ට ආර්ථික අපහසුතාවය තියෙනවා මිනිසුන්ගේ ගණ්ඩ හිත වාවන්නේ නැහැ මේකනේ මූලික ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මිනිසුන්ගේ අතේ තියෙන්න බෑ අනිත් කඩේට ගිහිල්ලා කණ්ඩ ගන්න බුලවගෙන කඩේ කනවා නැහැ ඉතින් දාන තමයි දැන් ලෙව කන්න තමයි වෙන්නේ අනිත් ගමේ බණකේද කාලා බේරි පන්න තමයි වෙන්නේ දැන් ඔය ලෙඩේ තරන්නේ ඔව් කොයි දින්නේ ස්පීඩාවෙන්නේ මාස්ක දාලා මන කිරියද්ද ඇති මතය මේ මොනවාද ජීවිත අපිට කිකින් ජීවත් වෙන්න ඕන උද්දමනේ ඉහළ යමි ප්‍රවණතාවය අනුව ලුව සිම්බාබ්වේ රාජ්‍යයට පමණක් දෙවෙනිවන මෙරට තුල ඉන්ධන මිල විශාල පරතරයකින් ඉහළ දැමීමත් සමග සියලු භාණ්ඩ ආසේවාවල මිල ගණන් ඉහළ යමි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා.